එකාලේ මේ බන්දුල ගුණවර්ධන මහත්මයා ඉකොනොමික්ස් කරා. ඔහු හැමෙලම මම ෆ්‍රී කාඩ් එකක් ගත්තා. දැන් ඒක පෝස්ට් මෝටම් එක කරන වෙලාවේ අර හිස දෙපළු කරන්න ඕනේ. අම්මගේ ඔළුව මෙයා කරන්න ගහපු මිටිපාර මට තවම මතකයි. ලොකු පෙස්පෙස් පේලියක් ආව කනුවත් කනුටි පේලියක් ආව. මා බාල කාලේ ආයු බොහෝ වේවා. සුන්දර දැසනක අපි මුණ ගැහෙන්නේ. ඉතින් අදත් සුන්දර චරිතයක් එක්ක පුංචි කාලේට බාල කාලේට යන සූදානම් වෙන්න ඉන්නවා. ඉතින් අද අපි මැදිරියට ආරාධනා කළේ කවුද කියලා ඔබ මේ වෙනකොට දන්නවා. මොකද අපි කලින් ඒ ගැන දැනුවත් කළ තියෙන නිසාවෙන්. මං ඔහුව කොහොම හඳුන්වන්නද කියලායි කල්පනා කළේ. අපේ ශේෂ්ත්‍රයට සම්බන්ධ වෙලා හිටිය කාලයක් නිවේදකෙක්. එතකොට දැන් අපි බොහොම මාත්‍රය කරන රචකයෙක්, එහෙම නැත්තම් මේ කතුවරයෙක් කියලා කියන්න පුළුවන්, මොහන් රාජ් මඩවල. මොහන් අයියා, ආයිබෝන්. ආයිබෝන්. සුබ දැසනක්. සුබ දැසනක්. කොහොම හඳුන්වනවටද කැමති? ඔය ඉතින් ඔය ලুকু වලවට්ටම් වුණා. ඉතින් සාමාන්‍ය මිනිස්සේ. හොඳයි. දැන් මේ අපි යන් මොහන් අයියගේ පුංචි කාලෙට. ඊට කලින් මම කැමති අලුත් පොත ගැන දැනගන්න. ඒක නිල් කට්‍රෝල් කියලා සමහර විට අහලා ඇති, කියවපු අය එක රසයෙන් ඉඳලා ඇති. ඒකට පසුබිම් වෙන්නේ මීට අවුරුදු 1500කට විතර කලින් මේ එක්තරා රාජධානියක් විදිහට පැවති සීගිරිය ගැන. සීගිරිය කාශ්‍යප වෘතාන්තේම විතරක් නෙමෙයි, ඇත්තටම මේ කාශ්‍යප ගැන අපි කොතනකවත් අහලා නැති දේවල්, සමහරක් වෙලාවට අපිට අහන්න නොලැබිච්ච දේවල්, සමහරකට ඉතිහාසයෙන් අයින් කරපු දේවල්. ඒකත් එක්ක කාශ්‍යප කෙතරම් කුල පීඩනයක නැත්නම් රාජ්‍ය පීඩනයක හිටියද කියන කාරණාත් එක්ක ඒ කාලයත් අනාගතයත් වර්තමානයත් සම්බන්ධ කරගෙන ලියුණු එකක් තමයි නිල් කට්‍රෝල් කියලා කියන්නේ. හොඳයි. දැන් මොහන් අයියාගේ මේ රසිකාවියක් මම පොත් කියවනවා මොහන් අයියාගේ. එතකොට මම නිල් කට්‍රෝල් කියව? ඒක කියුවේ නැහැ. ඒකයි ID එකයි ගත්තේ නැහැ තාම ගන්න ඕනේ. දැන් මේ වැඩසටහනට මම ආරාධනා කරනකොට මම හිතුව අහන්න ඕනේ කියලා මේ කතා ලියවෙන්න කියන අයියට හිතෙනවද මෙහෙම ලියන්න ඕනේ කියලා. ඒ කතා හරි අමුතුයි. මම දන්නවා මොහන් අයියාගේ ඔබ රසිකයෙක් හරි රසිකාවියක් හරි නම් ඒ පොත් කියවලා තිනවන නම් ඒ වගේ තින අමුතු කතා. ඒ කියන්නේ මේවා මෙහෙමද කියලා සමහරවිට හිතෙන. හැබැයි පොත කියවලා ඉවර නම් අපි නිකන් වෙන ලෝකෙක ඉන්නේ වගේ. මේවට පාදක වෙන්නේ මොනවද ඔබේ සිතුවිලිද? මෙහෙමයි, දැන් ඔව් මගේ සිතවිලිත් පාදක වෙනවා. ඒ වගේම මේ දැන් සමහරක් වෙලාවට අපි දන්න දේවල් වල නොදන්න පැත්ත. මම මේක ගොඩක් වෙලාවට මගේ පුත් මං හඳුනන මොකද ඉතිහාසය සම්බන්ධ නිසා අපි දන්නා ඉතිහාසයේ නොදන්නා කතාව. ඒ කියන්නේ සමහරක් වෙලාවට ඉතිහාසය කියලා කියන්නේ නිර්මාණයක්. ඒක ඇත්ත දේවල්මද කියන ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මොකද ඉතිහාසය කියලා අපි එක්කෝ මහා වංශය වගේ ලියවිල්ලකින් මෙහෙම මෙහෙම වෙන්න ඇති කියලා ලියලා තියෙන දේවලින් අපි ගන්නවා. එහෙමත් නැත්නම් තව තව නොඑක් නොඑක් තැන්වල ඒ ගැන පළවෙච්ච විචාර ලිපි, ආටිකල්ස් නැත්නම් පුරාවිද්‍යාත්මක සාක්ෂි නැත්නම් කටින් කට ආපු දේවල් මේවත් එක්කනේ අපි පාදක කරගන්නේ. ඉතින් මේවා දැන් උදාහරණයක් ගන්නකො මහා වංශය ගත්තොත් එහෙම මහා වංශය ලියලා තියෙන්නේ මහා විහාරයට අයිති මහානාම හාමුදුරුව. ඇත්තටම දැන් ඒකට මේ නිල් කට්‍රෝල් එක සම්බන්ධතාවයක් තියෙනවා. මහානාම හාමුදුරුව කියලා කියන්නේ ධාතුසේන, ඒ කියන්නේ කාශ්‍යපගේ තාත්තගේ මාමණ්ඩි. ඉතින් එතකොට මේ මහාවංශයේ මුල්ම පරිච්ඡේදය නිකුත් කරලා තියෙනෙත්, ඒ කියන්නේ දොරට වැඩීම සිද්ධ කරලා තියෙනෙත් මහා ධාතුසේනගේ කාලේ. හරි. ඉතින් එතකොට හරි සම්බන්ධතාවයක් ධාතුසේනයි මහානාමයි කාශ්‍යපයි අතර තියෙනවා. ඒක මම කියන්න ඕනේ නැහැ. නිල් කට්‍රෝල් බලලම තේරුම් ගන්න. ඉතින් දැන් මහාවංශය කියන උදාහරණයෙන් අපි ඉතිහාසය මේ සහතික කරගන්නවා නම් මහාවංශය කියන රචනාව ලියපු මහානාම හාමුදුරුවන්ගේ දෘෂ්ටි අනුව තමයි අපිට එතකොට ඉතිහාසය කියවන්න වෙන්නේ. ඒතර තව කෙනෙක්ට අනුව ඒ ඉතිහාසය වෙනස් වෙන්න පුළුවන්. ඔයා දැන් ඔයා ඉතිහාසය ලිව්වොත් එහෙම ඒක වෙනස් වෙන්න පුළුවන්. හරිද? තව කෙනෙක් දකින්නේ දියන වෙනස් වෙන්න පුළුවන්. ඉතින් උනතරම් ඔබට උදාහරණ සපයන්න පුළුවන්. මම කියන්නේ ඉතිහාසය කියන්නේ එක එක්කෙනාගේ දකින්න දෘෂ්ටි කෝණය අනුව සටහන් වෙන දෙයක්. ඒක එයාට සාපේක්ෂයි. තව කෙනෙකුට ඒක වැරදි වෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒක විචාරාත්මක වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේත් ඉතිහාසය කියන්නේ නිර්මාණයක් කියලා. හොඳයි. ඒ අපුරු නිර්මාණ කියවන්න. හරි. අපි යමු මොහන් අයගේ පුංචි කාලේට. කොහෙද ඉපදෙන්නේ? හරි සංකීර්ණ ප්‍රශ්නය. ඉපදෙන එක තමයි හරියට ලේසි කියන්න. මේ
මම ඉපදුනේ කොළඹ කාසල් එකේ. නමුත් අර අපි කියන වචනයක් තියෙනනේ අපත ජීවිතයක් කියලා. මට එහෙම ඇත්තටම ගමක් කියලා එකක් නැහැ. මම ඉපදුනේ කොළඹ. ඊට පස්සේ කාලයක් කොළඹ හිටියා. ඊට පස්සේ කුරුණෑගල ගියා. පස්සේ අම්බලන්ගොඩ හිටියා. ඊට පස්සේ ආපහු කොළඹ ආවා. දැනට දැනටන් තාම කොළඹ ඉන්නවා ඒත් එක්ක. හොඳයි. ඒ කියන්නේ මේ පියාගේ රැකියාවත් එක්කද මමගේ රැකියාවත් එක්කද මොකද ඒ ඔබ තැනින් තැනට යන්නේ මහන්නයි? නෑ මෙහෙමයි. දැන් ඇත්තටම මේ කොළඹ ඉපදුනාට පස්සේ ඇත්තටම මේ මගේ තාත්තා මේ ලේක් හවුස් එකේ වැඩ කරේ. ඉතින් එතකොට තාත්තා අම්මා රස්සාවක් කරේ නෑ. මේ එතකොට දැන් අපි තාත්තගේ රසාවත් එක තමයි අම්මයි කසා තාත්තා එක සාත බඳලා එතකොට තමයි ඒගොල්ලෝ කොළඹට ආවේ. ඉතින් මම කාසල් එක ඉපදුනා. ඊට පස්සේ ටික කාලයක් කොළඹ හිටියා. කොළඹ ඉඳලා ඒ මුල් කාලේ මං හිතන්නේ මම චූටිම කාලේ ඉසිපතනට ගියා. ඊට පස්සේ අපේ අම්මගේ අක්කා, ඒ කියන්නේ මගේ ලොකු අම්මා, ඒ කියන්නේ මගේ පවුල හිටපු එකම පිරිමියා මම. මට එතකොට මේ කවුරුත් හිටියේ නැහැ, මේ අක්කල හරි කවුරු හරි. එතකොට මේ මගේ ලොකු අම්මට හිටියා කෙල්ලුම තුන්දෙනෙක්, ඒ කියන්නේ මට අක්කල තුන්දෙනෙක්. එතකොට ඒගොල්ලෝ නිකන් මගේ ඒගොල්ලන්ටත් පිරිමියෙක් නැති නිසා ඒගොල්ලෝ මල්ලි විදිහට සැලකුවෙත් මට. ඉතින් ඒගොල්ලෝයි අපි අතර හරි සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ ලොකු අම්මනේ, ඒ කියන්නේ ඒගොල්ලොත් ඒ අක්කල තුන්දෙනා අම්මා මම්මා කියලා කිව්වේ අපේ අම්මට, අම්මට වැඩිය අපේ අම්මට ආදරේ. කොහෙද යාළ හිටියේ? කුරුණෑගලේ. ඒක තමයි මම කියන්නේ. ඒතර ඒගොල්ලෝ ආරාධනාවක් කළා කුරුණෑගලට එන්න කියලා. හරිද? ඊපස්සේ කුරුණෑගල ගියා. කොළඹින් ආවිතලා අපි ඔක්කොම පවුල පිටින්ම කුරුණෑගල ගියා. කුරුණෑගල ගිහලා ඊට පස්සේ මලියදේ ඉස්කෝලේට පොඩි කාලයක් ගියා. මලියදේ ඉස්කෝලේ නේද. එතකොට ඊට පස්සේ දැන් ඕනම දන්නවනේ. දැන් ඔය සම්බන්ධතා ඇති වෙනකොට තමයි දන්නේ. විශේෂයෙන් ළඟ සීන සම්බන්ධතාවයන තමයි එක ළඟ ඉන්න අමාරු, වැඩි කාලයක් ඉන්න අමාරු. ඉතින් විශේෂයෙන් දැන් නෑදෑ කෙනෙක් නේ, ඉතින් මගේ අක්කල වගේනේ, මගේ ලොකු අම්මනේ. ටික කාලයක් ඉන්නකොට ප්‍රශ්න ඇති වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒ කියන්නේ අපි එතකොට හිටියේ කුරුණෑගල උහුමියේ කියන ප්‍රදේශයේ. එතකොට එකතරා අම්මයි තාත්තයි තීරණය කළා මේ අපි වෙනම තැනකට අපේ කියලා තැනකට යන් කියලා. කුරුණෑගල මට ඇත්තටම ඒ තැන් ඒ ගම මතකත් නැහැ. මුතුමන්ගේ තාම පොඩි නිසා ඈත කුරුණෑගලින් ඈත ගමක් අපි ගියා. හරි. එතකොට ඔන්න ඔය ගමත් එක්ක තමයි මගේ ගොඩක් දේවල් සම්බන්ධ වුණා. මේ කියන්නේ මෙහෙමයි, ඒ කියන්නේ ඒ ගමේ මට මතක විදිහට ලයිට් තිබ්බෙත් නැහැ. මම පාඩම් කරේ මේ අර පෙට්‍රෝල් මැක්ස් මේ චිමිනිය තිබ්බ ලාම්පුවකින් පාඩම් කරේ. ඉතින් රෑ වෙනකොට හරි බයයි. සර්පයෝ ඉන්න පුළුවන් වටපිටාවේ සර්පයෝ ගොඩක් ඉන්නවා. ගුරු පාරක් තිබ්බ යන්න මට තාම මතකයි. හරිද? එතකොට මේ මුල්ම වතාවට මම ගොයම් වැඩ කරා නිදිමරාගෙන. ඒ කියන්නේ අපේ ගෙවල් ළඟම තිබ්බා ලොකු වෙල්ලෑයක්. ඉතින් ඕකේ රෑට මේ හම්බරුව හරක් එකතු කරගෙන මිනිස්සු කයියට ගොඩාක් එකතු වෙලා ඕකේ මෙයා කරනවා. ඉතින් මට මතකයි අර හරක්ගේ මේ පිටිපස්සෙන් උංගු දක්කගෙන මට කියපු හැටි. ඔය වෙල් ඉපනලිත් එක්ක ගොයම් කයි එක්ක මගේ සම්බන්ධතාවය සහ ගම කියන එක මම අඳුනගන්න එතනින් ඒ කුරුණෑගල සම්බන්ධතාවයත් එක්ක. ඉතින් කොහෙත් මගේ ලියවිච්ච නැති දේවල්, ඒ කියන්නේ ලියවිච්ච කියන්නේ මේ ප්ලෑන් කරපු නැති දේවල්. හරි. ඊට පස්සේ දැන් මම කිව්වේ ඒ කාලේ මම මලීදේවියට ගියේ. මලීදේවියත් එක්ක මම 4:35 පන්ති වගේ. ඊට පස්සේ එතනදී මම ශිෂ්‍යත්ව පාස් වුණා. ශිෂ්‍යත්ව පාස් වෙලා ඊට පස්සේ මට කොහොමරි තාත්තා එකත් කියනවා. තාත්තා ඇවිල්ලා මේ බණ්ඩාරනායකවාදියෙක් නැෂනල් එක අඳින, හරිද, සරම ඇඳලා නැෂනල් එක අඳින හරිම සිංහල මේ බණ්ඩාරනායකවාදියෙක්. ඉතින් මට ඇත්තටම ඒ මේ ශිෂ්‍යත්ව රිසල්ට්ස් අනුව මේ ලංකාවේ ඕන ස්කූලකට යන්න පුළුවන්කම තිබුණා. රෝයල් එකටත් ආවා මට මතකයි. ආනන්දටත් ආවා, නාලන්දටත් ආවා. තාත්තා කිව්වා නෑ නෑ රෝයල් යන්න ඕනේ, ඔයන්න ආනන්දට කියලා. හරිද? ඊට පස්සේ එහෙම ඊට පස්සේ කොළඹ ආවා. ආනන්දට ආවා. ඊට පස්සේ දැන් මම බෝඩ් වෙලා ඉස්කෝලේට යනවා. නෑ ඒ කාලේ මම කැලණිය අපේ හිත ඥාති ගෙදරක හිටියා. ඔහොම ඉන්න කාලේ, කුරුණෑගල ඔහොම ඉන්න කාලේ අපේ අම්මගේ මහගෙවල් තියෙන්නේ අම්බලන්ගොඩ. අම්බලන්ගොඩ අපේ ආච්චි නැති වුණා. ඒ කියන්නේ අම්මගේ අම්මා ආච්චි නැති වුණා. ඒතර සීයා තනියෙන් ගෙදර.
ඊට පස්සේ අපි පවුලම පහු කුරුණෑගල ඉඳන් අම්බලංගුරට ආවා. ඊට පස්සේ දැන් මම මේ කොළඹ ස්කෝලේ ඉගෙන ගන්නවා ආනන්දේ. ඊට පස්සේ මගේ ගම බවටපත් වෙන්න පහු කුරුණෑගලෙන් ගම්බලංගුරට. හරි. අම්බලංගුරට දැන් ඉතින් මම විනිවාඩු කාලයට යන්නේ අම්බලංගුරට. එතකොට දැන් ওই උතනදී හරි අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. මේ මොකද මේ මගේ සීයා මගේ ඇත්තටම මගේ ජීවිතේ වෙනස් කරපු චරිත වලින් මගේ තාත්තා ඇරුණකොට මට ඇත්තටම ලොකුටක් බලපෑව චරිතය තමයි සීයා. මට ඇත්තටම ඔහුගේ නම පවා මේ මතකයි. මිගෙල් වෙරළ ගිරිගෝරිස් ධර්මදාස. මිගෙල් වෙරළ ගිරිගෝරිස් ධර්මදාස. ඔහු ඔහුට ගමේ මිනිස්සු කියේ සුදු වේද මහත්තයා කියලා. ඔහු ගමේ චිර ප්‍රසිද්ධ මේ සිංහල වේද මහත්තයෙක්. කියන්නේ අද අද වුණත් අම්බලංගොඩ පරගහතොට වතු ගෙදර පරණ මිනිස්සු ගැන දන්න කෙනෙක්. එයා අතිශය ප්‍රසිද්ධයි. මේ අර මහත්මා ගාන්ධි දාන රව් කන්නාඩි දෙකක් දාපු අර කරුණක ගෙඩියක් වගේ කොණ්ඩෙ පිටිපස්සට බැඳපු උස අඩි 6කට විතර උස හරිම උදාර සම්පන්න මිනිස්සෙක්. හරි ඉතින් එතකොට මේ අපට මතකයි තමයි මගේ දර මේ වෙනම බෙහෙත් බඩු එකතු කරන සිංහල බෙහෙත් බඩු එකතු කරන රාක්කයක් තිබ්බා. මේ මදටියට මංචාඩි ඒවල් තිබ්බා. ඊළඟට ලොකු ලොකු බරණි මේ කියන්නේ අරිෂ්ඨ මෙයා කරන ලොකු බරණි ගෙදර ගෙදර තිබ්බා. ඉතින් දැන් මේ ඔහොම ඉන්න අතරේ ඇත්තටම මේ මගේ ඇත්තටම ජීවිතේ ටර්නින් පොයින්ට් එක වෙන්නේ මං ඉතාමත්ම කුඩා කාලෙදිම ඒ කියන්නේ මම 6-7 වසරේදී අම්බලංගොඩ අපි ඉද්දී මගේ අම්මා නැති වෙනවා. ඇත්තට මේක තමයි මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එක. එතකන් ඇත්තට මොහනයි මේ ආනන්දේ ඉගෙන ගන්නවා. මම ඇත්තටම නිවාඩු කාලේ කොළඹ සෝරි නිවාඩු කාලේ අම්බලංගොඩට ආපු වෙලාවේ තමයි දෙසැම්බර් මාසේ අම්මා නැති වෙන්නේ. දෙසැම්බර් නිවාඩුවට ආපු කාලෙක. එතකන් ඇත්තටම මගේ මං කියන්නේ මං හිතන්නේ මට සමනල ජීවිතයක් තිබ්බේ. කියන්නේ හරි සැහැල්ලු බරපතලක් නැති ඇත්තටම අම්මට කිසිම ලෙඩක් තිබුණේ නැහැ. හදිස්සියේ හાર્ට් ඇටැක් එකක් ඇවිල්ලා කියලා කිව්වේ. අම්මට ඇත්තටම වයසක් තිබුණේ අවුරුදු 40 ගානේදී ආය නැති වෙන්නේ. කිසිසේත්ම බලාපොරොත්තු නැති වෙච්ච සිද්ධියක්. මේ ඉතින් මොකද මේ දැන් අපේ තාත්තා හරි වසයි. තාත්තා හරි වසයි මේ ඉතින් දැන් අම්මත් එක්ක තමයි ඒ සියල්ල පිරිමහගන්නේ. අම්මා තමයි මට ආදරේ. ඉතින් අම්මත් එක්ක තාත්තගේ අර තාත්තගෙන් ලබන්න බැරි ආදරේ අම්මගෙන් ලබන්නේ. සමහරක් වෙලට අම්මට බයිනවා, කෑ ගහනවා, ගහනවා. ඒ කියන්නේ ආදරේට දැන් මට පිරිගහගන්න කෙනෙක් නැහැ. තාත්තත් එක්ක ඉවසෙල්ලම් බෑ. බෑනේ. ඔව්. ඉතින් අම්මත් එක්ක තා ඔක්කොම පුළුවන්. ඉතින් හිතාගන්න බැරි විදිහට එයා මට මිස් වෙනවා. ඒ කියන්නේ හිතාගන්න බැරි විදිහට ඒක ඒ මරණය මට මාර මේ මම දන්නේ නැ මේක රේඩියෝ එකෙන් කියන්න ඕන දෙයක්ද කියලා. දැන් හදිසි මරණයක් නිසා මේ පෝස්ට් මෝටම් එකක් තියන්න ඕන කියලා කිව්වා. මට මතකයි එතකොට මේ මම මේ කියන්නේ 80 ගණන් වල අගභාගය විතර වගේ මේ එතකොට කොල්නෙල් රාල්හාමි කෙනෙක් කියනවා. එයා තමයි පෝස්ට් මෝටම් එක කරන්නේ. පෝස්ට් මෝටම් එක කරලා අපේ ගෙදරම පිටිපස්සේ තියෙනවා මේ දෙල් ගහක්. ඒ දෙල් ගහ ළඟ තමයි පෝස්ට් මෝටම් එක තිබ්බේ. මට මතකයි දැන් මිනිය අම්මගේ බොඩි එක මේ දැන් ඒක පෝස්ට් මෝටම් එක කරන වෙලාවේ අර හිස දෙපළු කරන්න ඕනේ. හිස දෙපළු කරන්න ඕනේ කියන සිය මොනවද මේ පෝස්ට් මෝටම් එක වර්තේරණ සම්පූර්ණ සිරුර විච්ඡේද කරන්න ඕනේ. අම්මගේ ඔළුව මෙයා කරන්න ගහපු මිටිපාර මට තවම මතකයි. මගේ ජීවිතේට මම මරණය තක්මට මම හිතන්නේ ඒක අමතක වෙන එකක් නෑ. සා ඒක මගේ හිතේ දෝංකාර දෙන දෙයක්. මොකද ඒක මම හරි ෂොක් වෙච්ච දෙයක්. දැන් මට ඇත්තටම ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ මෙයාගේ මරණය ඇත්තටම තේරුන්නේ නැහැ කියලා. කියන්නේ මෙහෙමයි ඇත්තටම මේ දැන් නෑදයි ඔක්කොම ආවා ගෙදරට. සියල්ල මගේ අක්කලට නෑ යුද මගේ අම්මෝ ගෙදර පිරෙන්න. ඉතින් මේක හදිසි මරණයන්නේ. අවුරුදු 40 ගානක මිනිස්සෙක්නේ මේ වෙරලා තියෙන්නේ අම්මා. අසනීපකෙන් හිටියෙත් නෑනේ. පුළු ගමම ආවා. ඉතින් දැන් මට ඊට වැඩි ජොලි දැන් මේ කට්ටි ආපු එක. මාර ඉතින් මාර සෙනගක්. ඉතින් මට ඇත්තට මේක තේරෙන්නේ නෑ. මම මේ අවංකවම කියන්නේ මට මතකයි මම මල ගෙදර වෙලාවේ මං ඇඬුවේ මං අඬන්න ඕන නිසා. මම ආයාසෙන් මං අඬන්න ඕන දැන් මේ මම එකම පුතානේ. මම අඬන්න ඕන නිසා මට මතකයි මම අමාරුවෙන් කඳුළු පෙර 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 ඇඬුවා. ඇත්තටම මම කියන වංකම දෙයක් කියන්නේ. එහෙම ඇඬුවා. ඊට පස්සේ 7 දවසේ දාහන වෙනකම් මේ බොහෝ අය හිටියා. 7 දවසේ දාහනෙන් පස්සේ ඔක්කොම කට්ටිය ගියා.
අන්න ඊට පස්සේ තමයි ජීවිතේ මොකද්ද කියලා මට තේරෙන්න පටන් ගත්තේ. අන්න ඊට පස්සේ මට ඇත්තටම හැදෙන්න පටන් ගත්තා. දැන් කවුරුවත් නැහැ. සියල්ලම ගියා. නෑදෑයෝ කියන පුලුටක් නැහැ. යාළු මිත්‍රයෝ කියන පුලුටක් නැහැ. ඒකට මම යාළුවෙක් නෙමෙයි පොඩි. ඉතින් දැන් මිනිසුන්ට එහෙම කෙනෙක් දැන් මම සීලු මේ නෑදෑයොත් එක්ක අපේ කට්ටියත් එක්ක මේ හැදිච්ච චරිත බොහොම සාමාන්‍ය කිසිම බරපතලක් නැති මිනිස්සෙක් නේ. ඉතින් මේ හුදකලාව කියන එක තනිකම කියන එක තමුන්ට ආදරය කරන්න කෙනෙක් නැහැ කියන එක ඒකත් එක්ක දැනිච්ච පීඩනය මන් දන්නේ කොහොමද වචනේ ওই පීඩනය කියන මගුල් නම් මට ඒ කාලේ තේරුන්නේ නැහැ ඒව තරහා ගන්න බැරි වුණා ඊට පස්සේ ඇත්තටම මට ඇදෙන්න පටන් ගත්තේ අම්ම නැති වෙලා මාසයක් අමාරක් යනකොට ඒක ඒක මට වාවන්න බැරි වේදනාවක් මම එතකොට කඳුළු පෙන්වන්නේ නැතුව දවස් ගණන් කොට්ටේ බදාගෙන ඇඳලා තියෙනවා මේක දරා ගන්න බැරුව නම් මට තනිකම දරා ගන්න බැරුව ආදරේ කරන්න කෙනෙක් නැතුව මා ගැන බලන්න කෙනෙක් නැතුව කියලා ඊට පස්සේ එහෙමත් එක්ක කාලය ගත වෙනවා දැන් මම අර මම කිව්වා අර සීයාගේ කතාව පොඩ්ඩක් කියන්න ඒක ටිකක් වටින නිසා දැන් සීයා කියන්නේ හරිම දැන් සීයත් එක දැන් ඊට පස්සේ දැන් කොහොමද දැන් මේ සියල්ල සිද්ධ වෙද්දි මම ඊට පස්සේ මේ දැන් අපහාගේ දරක් මම ඉන්නවා නිවාඩු කාලට අපහ කොළඹ ඉගෙන ගන්න යනවා ඒ අතර මේ දැන් සීයා කියන්නේ සීය නැතුනේ තව දුනු ගණන් වල විතරවත් වගේ 1890 ගණන් වල ඉපදිච්ච කෙනෙක් පහුගිය සීවසට අයත් ඒ කියන්නේ 1900 ත් නෙමෙයි 1900 මගේ පහුගිය සීවසට ඊට කලින් සීවස 1800 ගණන් වල අගභාගයේ මේ ආවෙච්ච ඒ කියන්නේ ලංකාව බ්‍රිතාන්‍යයන් යටත් වෙච්ච තැබ් බවට පත් කරගෙන අපි නිදහසටත් ලැබෙන්න ඉඳන් ලැබිලා නිදහස ලබන්නත් කලින් කාලේ ඉඳන්ම ඒ අත්දැකීම් තියෙන පරණ මිනිස්සෙක් ඉතින් මේ දැන් මම අම්ම නැති වෙලා දැන් ඉතින් ටිමීට මෙයා යනවා. ඉතින් වටපිටාවේ ගෙවල් වල කට්ටිය මට හරි ආදරේ. මම ඉතින් කොළඹ නිගෙන ගන්නෙ. ඉතින් ඒගොල්ලෝ එනවා. ඉතින් මම නිවාඩු කාලේට ගියා මම බලන්න. මට තව මතකයි හිටියා අපේ ගෙවල් ළඟ සෝමති නැන්දා ඔය වගේ තව ගුණවති නැන්දා ඔය වගේ නැන්දලා හිටියා. ඒගොල්ලෝ එනවා මම බලන්න. දැන් එතකොට දැන් 100 තියෙන වෙනම් පුටු වටියක් උස පුටුවක් ඒ පුටු ඉඳගත්තට පස්සේ දැන් ඉතින් මම මේ තව පුටු බබංකුවක්ගේ පුටු පෙළියක් තියෙනවා. ඉතින් මම මේ ওই පුටුවේ ඉඳගෙන මම ඉතින් සෝමුති නන්දට ඉතින් මං ළඟටලා කතා කරනවා. පස්සේ දැන් ඉතින් ගියාට පස්සේ මට කියනවා මොකද අර මිනිස්සුන්ට අර පුටුවේ ඉඳගන්න දුන්නේ? ඒගොල්ලෝ හිතන ඉඳගන්නේ නැහැ කියලා දැන් මේ කියනවා. මට තේරෙන්නේ නැහැ මේක මොකද්ද කියලා. හරිද? ඊට පස්සේ යා කළා මම යා කළා මං ඉතින් ඕක තාතගෙන් ඇහුවා. පස්සේ කියනවා නෑ ඒගොල්ලෝ එහෙම වාඩි වෙනවට සීයා කැමති නෑනේ. ඒගොල්ලෝ ඒ සීයාගේ කුලයට වැඩිය ටිකක් පහළ කුලයකින් ඉන්නේ. ඒ නිසා මේ ඒගොල්ලෝ එකට එච්චර සීයා එකට කැමැත්තක් නෑ ඒක වෙයි කියන්නේ කියලා. ඒ කියන්නේ කුල මානය තදින්ම තියාගෙන හිටිය මිනිස්සෙක් ඇත්තටම මට ওই පොඩි කාලේක තේරුන්නේ නෑ. ඉතින් දැන් මම ඊට පස්සේ ඕක දැනගත්තට පස්සේ මොකද කරන්නේ? දැන් ඒගොල්ලන්ට වෙනම බංකුවක් තියෙනවා අපේ ගෙදර. මේ බංකුවෙන් දෙන බංකුව තියෙනවා. මම ඊට පස්සේ ඒගොල්ලෝ ආවට පස්සේ සීයා ඉස්සරහම කියන්නේ එන්නකෝ මගේ ළඟට මෙතන ඉඳ ගන්නකෝ. අරයා ඉතින් මූණ පුපුරනවා. මෙහා කර කර හෙට යනවා මෙහෙට යනවා. බස්තම තියාගෙන තමයි ඇවිදින්නේ. කරගෙන ඉතින් පුපුර යනවා. ඉතින් ඒක ඒවත් එක්ක ඊළඟට මේ දැන් අපේ මට මතකයි ලොකු ලිඳක් තිබ්බා. ඒ කියන්නේ නිකන් මේ ගෙදර මැදම වගේ ගෙදර මැද මිදුලේ ලිඳක් තිබ්බා. අදත් තාම තියෙනවා ඒක. දැන් ඒ ගෙදරම විකුණලා මගේ ඥාතියෙක්ම අරන් තියෙන නමුත් අද ඒව සියල්ල මෙහෙම තියෙනවා. ඒ මැද මිදුලේ ඒ ලිඳේ වතුර හිඳෙන්නේ නැහැ කවදාවත්. සියල්ලන්ම මේ වටපිටාවේ ඔක්කොම නියඟ කාලේට වතුර ගන්නෙන්නේ ඒ ලිඳෙන්. ඉතින් දැන් ඕක හරි ආඩම්බරයක් සීයට. දැන් සීයා ඒක නිසා වතුර පණිට්ටු දෙක තුනකට වැඩිය දෙන්නේ නැහැ කෙනෙකුට. හරිද? ඔහොම නාස්ති කරන වතුර තව කෙනෙක් අරන් යන්නේ කොහොමද? හරි. ගියා වතුර කවුරු හරි අරන් යන්න කලයක් හරි මොකක් හරි අරන් ආවට පස්සේ ළඟට ඇවිල්ලා බලාගෙන ඉන්නවා. කොහොමද බලාගෙන ඉන්නවා? දැන් මෙයා කොච්චර වතුර ගන්නවද? පොඩ්ඩක් හරි වතුර පොඩ්ඩක් හිරුනොත් එහෙම ඔය මොකද්ද ඔය කරන්නේ? දැන් කවුරු හරි බොන්න තියෙන වතුර ටික නේද විනාශ කරන්නේ? හරි. ඉතින් මට ඉතින් හරි ජොලිද මං ඉතින් මොකද කරන්නේ? මිනිස්සයා ඉතින් එක එක කුපිත කර ඔයා කරන. හරි. ඉතින් ඔය කාලේ මට ඉතින් එක එක දේවල් කියනවා ඉතින් කියලා දෙන ඔය ඉංග්‍රීසි කාලේ හිටපු මිනිස්සු ගැන ඒ කාලේ තිබ්බ යාගේ අත්දැකීම් ගැන එතකොට යාගේ වෙදකම ගැන ඔය කුලේ ගැන තිබ්බ යාගේ මාන්නම් තියෙන දේවල් ගැන නම් ඇහිලා තිබ්බ මට මතකයි අපේ ගෙදර තිබ්බා මේ දැන් ඔය කතන්දරත් එක්ක අපේ ගෙදර තිබ්බා ඉහළ සොල්දරයක් එකට නගින්න ඕන ලී පඩි පෙළකින් නගින්න ඕන හරිද දැන් මම ওই සොල්දරේට නගින්නේ ගෙදර කවුරුත් හිටපු වෙලාවක විතරයි මොකද මං එච්චරම බයයි මේ කියන්නේ භූතයෝ කුම්බාණ්ඩයෝ
පෙරේතේ ඔක්කොම ඔක ඉන්නේ කියලා දැන් විශ්වාස කරනවා. ඒ කියන්නේ ගෙදර තියෙන ඔක්කොම අඩු අඩුම කුඩුම ඔය පරණ ලොකු හලිවලන් අනම්මන ඔක්කොම දාලා තියෙන ඕක. ඇත්තටම මේ උකට යන්න බයයි. හරිද? දැන් සමහරක් වෙලාවට දැන් රෑට නිදා ගන්නකොට නිය අඩු කාලේ ඉල්ල මට හිතෙන්නේ මේ සද්දයක් ඇහෙනකොට භූතය තමයි යන්නේ. කුම්බාණ්ඩය තමයි යන්නේ. පෙරේතයෝ ඇති උතෙන් ලා බලාගෙන. හරිද කියලා හරි බයෙන් ඉන්නේ. සමහරක් දේවල් සමහර දේවල් මගේ පොත්වලට ගුප්ත බව මට ඇත්තටම දැනෙන්න පටන් ගත්තේ අපේ ගෙදර යම් ඒ ගෙදර මහ ගෙදර තිබිච්ච මේ සොල්දරයත් එක්ක. ඉතින් ඒවා වැඩි වර්ධනය කළේ සීයාගේ සීයාගේ කතන්දර සීයා කියපු දේවල් එක්ක. ඉතින් දැන් පස්සේ කාලෙක මගේ ওই නිර්මාණවලට මොනවාද ඔය ගුප්ත බව එතකොට ඔය මේ අදිවිශ්වාසය කියන්නේ අපි දැන් අපි දැන් අපි මිනිස්සුන්ට නොපෙනෙන ගොඩක් දේවල් ඇති කියලා මම තමයි විශ්වාස කරන පෙරේතයෝ ඉන්නවද කුම්පාණ්ඩේ ඉන්නවද ඒව මම දන්නේ නැහැ මම තමයි විශ්වාස කරන්නේත් නැහැ දැන් නමුත් ඒ කාලේ මම හරියට ඒව විශ්වාස කරා හරිම බය වුණා ඒවට ගැහි ගැහි හිටියේ ඒවට ඉතින් ඒව මගේ හිතේ වර්ධනය කරේ සීයා ඉතින් සීයා කියන්නේ ඇත්තට මගේ අම්මගේ මරණය වගේම මගේ ටර්නින් පොයින්ට් එක. ඒ කියන්නේ එයාගෙන් මම ගොඩාක් ගත්ත දේවල් තියෙනවා. ඉතින් ඇත්තටම ඒ කාලේ මට එයා විහිළුවක් වෙලා හිටින්නේ. එයාගේ සියන දේවල් එයාගේ අර කුලමාන්න යානම් මනම් මං කිව්වේ ළිඳින් වතුර ගන්න මිනිස්සුන්ට එයා කරපු දේවල්. හරිද? අර එයා මෙහෙම නිකන් එයාගේ උළු උඩින් කපුට එක්කත් පීපිය බණ්ඩ බහැයි කියලා එයා හිතපු දේවල්. ඉතින් හරි නැති. කොමරි මේ සීයා වීරෙක් ඕ සීයා වීරයෙක් කියන්නේ සීයා මගේ ලෝකයා තාත්තා වගේ මත තාත්තගෙන් මම භාෂාව ගැන නිර්මාණ ගැන අවබෝධයක් ලබන්න ඇති එයා මොකද එයා ඉස්සර පන්සල්වල ඉගෙන ගත්ත කෙනෙක් තාත්තා මෙයා කරලා ඉතින් ඒ අවබෝධයත් එක තමයි ලේක් හවුස් එකේ වැඩ කරන්නේ ඇත්තටම ඉතින් මම මෙහෙම කවදාවත් මම මේ ලේඛන කලාව නැත්තම් මේ නිර්මාණ කලාවටයි කියලා මම ඇත්තටම මගේ හැම අදහසක් තිබුණ නැහැ කවදාවත් නමුත් මේ පුංචි දේවල් අම්මගෙන් ලැබිච්ච ඒ තනිකම ආදරය ඊළඟට සීයාගෙන් ලැබිච්ච ඒ ගුප්ත බව ඒවත් එක තමයි ඉතින් ඔය හැඩගැහෙන්නේ හොඳයි අපිට ලොකු විස්තරයක් මොහන් අය කියව පුංචි කාලේ ගැන එක හුස්මට මම හරිම ආසාවෙන් රසවින්දා එක මම හිතන ඔබත් ආසාවෙන් රසවින්දින්නට ඇති අපි යනවා පාසල් කාලේ කොහොමද මොන වගේ චරිතයක්ද කියලා බලන්න කෙටි විරාමයකින් පස්සේ මා බාල කාලේ හොඳයි කෙටි විරාමයක් අපි ලබා ගත්තා මොහන් රජ් මඩවල මං හිතන ඔබ හුඟක් ආදරය කරන නිවේදකෙක් මං හිතන්නේ මේ කාලයක් තිස්සේ නිවේදන කටයුතු නිරත වෙලා හිටිය අවුරුදු කීයක් හිටියද මේ මාධ්‍ය ජීවිතේ මොහනයි 10ක් 15ක් විතර 10ක් ඔව් 15 12ක් විතරයි හිටියානේ ඊට පස්සේ ලියන්න ඕනේ කියලා හිතුණා මොහනයි ඊට පස්සේ දැන් ලියන අපි පොත් කියවනවා රස විඳිනවා මං දැන කියා ගන්න කැමති පාසල කිව්ව අපිට මේ ආනන්ද විද්‍යාලය කියලා අවසාන වතාවට ඉගෙනුම ලැබුවේ පාසලේ දීප්තිමත් ශිෂ්‍යෙක්ද කොහොමද පාසලේ රස්තිය අදුකාර ශිෂ්‍යෙක් දඟ ශිෂ්‍යෙක් එහෙමද තිබත්ත දන්නේ නැහැ කියන්නේ මොකද මෙහෙමයි ඇත්තටම මේ මට හොඳ ඕලෙව රිසර්ච් තිබ්බා මේ ඉතින් ඊට පස්සේ ඒ නිසා මම සයන්ස් තෝරගත්තා බයෝ සයන්ස් කරලා තෝරගත්තා මොකද ඉතින් හොඳ රිසර්ච් තිබ්බම ඉතින් එහෙමනේ තෝරගන්නේ නමුත් ඊට පස්සේ මේ තමම මම කිව්වා එක කාලයක් මම ඉස්කෝලේ හොස්ටල් එකේ හිටියා ඒකේ හරි සුන්දර ජීවිතයක් තිබ්බා මේ තවමත් ඒ හිටපු යාළුවෙක් එක්ක සම්බන්ධතාවය තියෙනවා මට මතකයි අපේ ඉස්කෝලේ හැපැත්තේ කාලේ තිබුණා මේ 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 ෆිල්ම් හෝල් එකක් රූබි කියලා ඕකට මේ ෆිල්ම්ස් එනවා ගොඩක් ඉංග්‍රීසි ෆිල්ම්ස් එනවා ඉතින් අපි කරන්නේ දැන් හොස්ටල් එකේ ඉන්නකොට මේ හරි හරි කාලසටහනක් තියෙනවා ඒ කියන්නේ ඉස්කෝලේ ඇරලා ආපු ගමන් අහවල් වෙලාවට කන්න ඕන ඊට පස්සේ තියෙනවා මේ මම හිතන්නේ එකම හර දෙකට විතර කාලේ වුණාට පස්සේ ඊට පස්සේ තියෙන රූම් ටයිම් කියලා ඒකේ රූම් ටයිම් එකේ රූම් එකේම ඉන්න ඕන ඒ කියන්නේ රූම් ටයිම් කියන කෙනා මම හිතන්නේ 3 ඉඳන් 2:45 ඔව් 2:30 ඉඳන් 3:30 විතර 4 විතර නකම් හරිද රූම් ටයිම් එක ඊට පස්සේ තමයි 4න් පස්සේ තමයි තියෙන්නේ සෙල්ලම් කරන්න පුළුවන් අනම්මනම් කරන්න පුළුවන් ඊට පස්සේ 6න් පස්සේ ආපහු පාඩම් කරන්න එහෙම තියෙනවා ටයිම් ටේබල් එක හොස්ටල් එකේ ඉන්නකොට දැන් ගොඩක් වෙලාවට සමහරක් වෙලාවට රූබි එකට හොඳ ෆිල්ම් එකක් ආව දවසට අපි රූම් ටයිම් එකේ නැහැ අපි ටක් ගාලා හොරෙන් ටක් ගාලා කඩේ කට් කරලා උන හරි කරලා යන්න පුළුවන්ද එහෙම නෑ හොරෙන් පයින්නවා ඉතින් ඒක තමයි කියන්නේ හරි මට මතකයි තාම මේ කපන්නේ නැහැ ඉතින් මම ප්‍රසිද්ධිය කිව්වට මේ ආවා මේ ඒ කාලේ
බ්ලූ අයිලන් කියලා ෆිල්ම් එකක් හරි බ්ලූ අයිලන් කියලා ෆිල්ම් එකක් දැන් බ්ලූ කිව්වක මං ඉතින් අපි පුංචි කාලේ අම්මා දිසරි මාර දියත මාර විෂුවල්ස් මාර වලා ගන්න හරිද ඊට පස්සේ දැන් මේ දැන් බ්ලූ අයිලන් ෆිල්ම් එක ආවට පස්සේ දැන් ඉතින් අපි එන්නට කතා මේක නම් මචං බලන්න ඕන මාර ෆිල්ම් අපි ඉතින් ඉස්සර ඊට කලින් ගිය ෆිල්ම් එකේ ඒකේ අර මේ කමින් ෂෝ මේ විෂුවල්ස් ටිකුත් දාලා තිබ්බ ට්‍රේලර් එකකුත් දාලා තිබ්බ හරි දැන් ඉතින් කෙනම සෙට් එකක් දැයිනේ සෙට් අමුල් දවසේ ගියා හවුස්ෆුල් හැරිලා ආවා දෙවෙනි දවසින් ගියා හවුස්ෆුල් හැරිලා ආවා ඊට පස්සේ දැන් මම කරා ඊට පස්සේ අපි කොහොමද මේ මාරියන් නැවෙන් කවුරු හරි ගිහිල්ලා මෙතන මේ ඉස්සරහම තියමු යා කරලා ඊට පස්සේ කොහොම හරි හතරවෙනි දවසේ හරි පස්වෙනි දවසේ හරි තමයි යන්තම් ටිකට් එක කරගෙන දැන් ගොන්න බලන්න ගියා අම්මට ඉතින් දැන් ඉතින් බලනවා ෆිල්ම් එක අර බ්ලූ කියන නාමයක් නැහැ මට හොඳට මතකයි ෆිල්ම් එක මේ පරණ ෆිල්ම් එකක් මම බලන්න ආවොත් බලන්න ඊට පස්සේ ඒ හිටපු නලු නිලියන්ටයි ඩිරෙක්ටර්ටයි උන්ගේ හැමෝගෙම අම්මලා සිහි කර කර අපේ එළියට ආවා තියෙන දන්න තියෙන හොඳම කුණුහරුපෙන් උන්ට පැලවෙනවා ඉතින් වගේ සිද්ධි ගොඩක් වුණා මේ අහුවෙලා නැද්ද කවදාවත් හොස්ටල් එකෙන් පයිද්දි ඉතින් කොහොම හරි එක ෂේප් කර ගන්නවා තමයි අහුවෙලා නැහැ ඉතින් ආ නෑ 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 එතකොට සමහරක් වෙලාවට මෙහෙම අහුවෙනවා ඉතින් දැන් එතකොට දැන් අපි ප්‍රිෆෙක්ස් ලා වගේ ඉන්නේ අපිට ලොකු අයියලා එතකොට ඒගොල්ලෝ තමයි මෙයා කරන්නේ සමහරක් වෙලාවට අපි කරන්නේ චුට්ටක් මේ ටයිම් එකේ ඉඳලා ටක් ගාලා පයිනවා බැනපු ගුටි කාපු අපවස්ථාත් තියෙනවා නැත්ද නැහැ ඉතින් මේ එහෙම තමයි ඔය හොස්ටල් ජීවිතය ගත වෙන්නේ ඊට පස්සේ ඇත්තටම මේ දැන් ඊට පස්සේ හොස්ටල් එකේ ඉඳී ඊට පස්සේ ඕලෙවල් කරාට පස්සේ හොඳ රිසර්ච් තිබ්බා ඊට පස්සේ ඒ නිසා තමයි බයෝ සයන්ස් කරන්න පටන් ගත්තේ බයෝ සයන්ස් කරනකොට කරන් යනකොට මට තේරුණා මේ මගුල නම් මට හරියට සෙට් වෙන්නේ නැහැ වගේ කියලා ඊට පස්සේ දැන් ඒ කාලේ මම හිතන්නේ ස්කෝලේ හැම සංගමයකම වගේ හිටියා ගොඩක් සංගම්වල උදාහරණයක් විතර සාහිත්‍ය සංගමේ හිටපු සභාපති වෙලා හිටියා ඊළඟට නාට්‍ය සංගමේ උපසභාපති වෙලා හිටියා තව කතික සංගමේද තව විවිධ සංගම් එතකොට ඇත්තටම ඒකයි මම කිව්වේ මේ අර ඉගෙන ගන්නට රෙඩි කර ඒවා තමයි බාහිර වැඩ ක්‍රීඩා කළේම නැහැ ඉතින් ඒ කාලේ ඉතින් ඔය හොස්ටල් එකේ ඉඳි ක්‍රිකට් ගහුවා නම් මනං කරා මිසක් ඒවට ලොකු මේ දක්ෂතාවයක් තිබුණේ නැහැ මගේ මේ ඉතින් අර ඉගෙන ගන්නට රෙඩිය කරේ අර අමතර වැඩ ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට ඒ නිසා ඇත්තටම සම්පූර්ණයෙන්ම ඉගෙන ගැනීම මේ මග හැරුණා උසස් පෙළ හිට වෙනකොට උසස් පෙළ ඉතින් ඊට පස්සේ අන්තිමට ඒ ලෙවල් වලට මේ සම්පූර්ණ F තමයි ආවේ ලොකු පෙස්පෙස් පේලියක් ආව කනුවත් කනුටි පේලියක් ආවා ඊට පස්සේ දැන් මේකත් එක්කම කියන්න ඕනේ එතකොට අපේ තාත්තා ඇත්තටම මේ අම්මව කසාද බඳින්නේ ගොඩක් වයසට ගිහිලියත් අවුරුදු 40 ගණන් වලදී. එතකොට මම තරුණ වියද එළඹෙන්නකොටම වගේ එයාට පෙන්ෂන් යන්න සිද්ධ වුණා. එතකොට දැන් තාත්තා රස්සාවෙන් අයින් වෙලා තාත්තා තමයි මට මුල් කාලේ වේදන් කරේ. දැන් ඇත්තටම දැන් ඒව ගැන ඇත්තටම දැන් ඒ කාලේ ඇත්තට අවබෝධයක් නැහැ. මුදල් හදලා දානම් මනම් කියලා අවබෝධයක් නැහැ. නමුත් දැන් ඒ ලෙවල් කරලා වෙන වෙන ඉගෙන ගන්නවට අමතරව වෙන වෙන මගුල් කරලා අන්තිමට කෙලවුණාට පස්සේ දැන් මොකද්ද කරන්න කියන ප්‍රශ්නේ මට ආවා. ඊට පස්සේ දැන් ඊටත් වැඩි ලොකු ප්‍රශ්නේ තමයි දැන් මට තේරුම් ගියා තාත්තට දැන් මෙතනින් එහාට වියදම් කරන්න බැහැ කියලා මට. ඊට පස්සේ මේ මම ඊට පස්සේ දැන් හොඳටම රිසර්ච් ටිකක් අරගෙන මම කිව්වා කියලා තාත්තා කල්පනා කරා මේ මට මේ වැඩේ හරියන්නේ නැහැ මේ මට මේ සයන්ස් කරලා මේ දොස්තරෙක් වෙන්න මට කිසිම හරියන මගුලක් නෙමෙයි මම ආර්ට්ස් කරනවා ඒකම දන්නේ නැහැ මොනවා වෙයිද කියලා ඊට පස්සේ මේ තාතේ කිව්වා හා එනවා මම කර කරන්න හා එනම් කමන්නේ වාක් කෙනෙක් දෙයක් කරන්න කියලා ඊස්සේ මං කිව්වා මට සත පහක්වත් වියදම් කරන්න එපා තාත්තේ මේ මම ඒක බලා ගන්නම් කියලා ඊට පස්සේ මට මතකයි ඒ කාලේ මේ බන්දුල ගුණවර්ධන මහත්මයා ඉකොනොමික්ස් කරා මේ සසෙක්ස් එකේ ඔහු හැමෙලම මම ෆ්‍රී කාඩ් එකක් අත්තා මට කියන්නේ සල්ලි නැහැ නේ යන්න දැන් හරිම ආර්ථික ප්‍රශ්න තාම ආර්ථික බරපතල විදියට තිබුණා ඊපස්සේ මගේ හිටියා මේ අසේල කියලා යාළුවෙක් ඔහු හිටියේ මේ හෝකන්දර පැත්තේ මාළඹේ ඔහු දැන් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ ඊපස්සේ ඔහු මට කිව්වා මේ මම ලොජික් උඹට කරන්නම් ඔබ වරෙන් කොහෙත් උනේ මම දන්න විදියට මට උගන්වන්නා කියලා ඊපස්සේ ඔහොම මෙයා කළා සිංහල මම තනියෙන් කරත් ඔහොම පොලිටිකල් සයන්ස් අරමන ඔහොම කළා සියල්ල කුමරි මුදලක් නැතුව කරගත්තා ඉගෙන ගත්තා ඊට පස්සේ ඇත්තටම දැන් සාමාන්‍යයෙන් දන්නවනේ දැන් මේ දැන් ඒලෝ රිසල්ට්ස් ඇවිල්ලා
ඊළඟ ඒරවලට එන තියෙන්නේ සාමාන්‍යයෙන් මාස 8ක් 10ක් විතර වගේ කියන්නේ. ඒල රිසල්ට්ස් එන්නේ අගෝස්තු විභාගෙත් මුහුදුනට පස්සේ සාමාන්‍යයෙන් දෙසැම්බර් විතරනේ රිසල්ට්ස් එන්නේ. ඒත් ඊළඟ අගෝස්තු අපහු විභාගෙ. දැන් ඔය දැන් රිසල්ට්ස් ආවට පස්සේ තමයි මම තීන්දුව කරන්නේ ආර්ට්ස් කරනවා කියලා. ඒකට ඇත්තටම මාස 7ක් 8ක් ඇතුළත තමයි මම ආර්ට්ස් වලට ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ කුමාරි මේ මාස 7 8 ඇතුළත කුමාරි ගොඩ දාගත්තා. විභාගෙට ඉඳගෙන ඊට පස්සේ කුමාරි කැම්පස් ගියා. ඊට පස්සේ ඒ ටික කරන අතරේත් ඒ කැම්පස් එකේ ඉතින් කැම්පස් එකේ තමයි මට අද මගේ බිරිඳ මට චමිලව හම්බ වෙන්නේ. මේ ඊට පස්සේ ඇත්තටම මම කැම්පස් යන කාලෙම මම ඇත්ත එක විවාහ වෙනවා. මොකද ඒකට හේතුනේ මේ 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 හරි අහඹු දෙයක්. මේ එතකොට ඇත්තටම මේ මේ දැන් 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 මගේ ආර්ථික ප්‍රශ්න ගෙදර ප්‍රශ්න අනම්මනම් එක්ක ඇත්තටම මට මේ මේ ආදරය කරන්න ලව් කරන්න වෙලාවක් තිබුණා. ඒව ගැන කල්පනා කරන්නත් වෙලා නැහැ. ඉන්සයි ඇත්තටම වේලි වේලි තමයි හිටියේ. ඉතින් දැන් මේක සරින් ඇවිල්ලා මේ මේම කුටපටයක් අහු වටුණාට පස්සේ ඉතින් ඒක නිකන් හරි නිකන් අර එන ඉඩෝරේට අහපු වැහැපු නිකන් පොද වැස්සක් වගේ. ඉතින් ඊට පස්සේ ඇත්තටම දැන් කසාදය ගැන මට කොහොමත් ඒ කාලෙත් ඉස්සාසෙත් තිබුණත් නැහැ. ඊට පස්සේ මේ 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 ඊට පස්සේ කුමාරි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ගෙදරත් මැදිහත් වෙලා මේ විවාහ වුණා. ඔව් කියන්නේ නැකතක් බැලුවා. නැකතක් බලනකොට මම කිව්වා මේ දැන් නම් හිටන ඉඳලා බයින්ද බෑ. ඕන අපි ප්‍රොපර්ටි එක පරක්ුණා. හරයි ටිකක් බලමුකෝ කියලා ගිහුවට පස්සේ නැකතක් තිබ්බ අපි නිකන් බලපු නිසා මාසයක්මාරක් ඇතුළත නැත්තම් ආයි තියෙන්නේ අවුරුදු පහක් ඇතුළත කියලා. අවුරුදු පහකින් කියලා කිව්වා. ඉතින් අවුරුදු පහක් යනකොට කොහොමද ෆෑ එකක් තියෙන්නේ නැන්නේ. අවුන්නේ බදලා දාමු කියලා. හරි. ඔස්තෝය හම්බෙන් හදිසි කසාද වෙන්නේ. එතකොට නුව ඇත්තට කැම්පස් යන ගමන් එතකොට අපි කසාද බඳලා. මේ ඉතින් ඒ නිසා සමහරක් කියලා ඉතින් අර බොහොම ස්වාධීන ජීවිතයක් තින්න ඇත්තට කැම්පස් එකේ පොඩි පොඩි බාධාවල් තිබුණා ඉතින්. ඉතින් එතකොට එහෙම ওই කාලේ තමයි ඇත්තටම ඊට පස්සේ මේ හමු ලෙස මේ පත්‍රයේ ඇඩ් එකක් තිබිලා ලක්හඬ ගුවන් ඉදිරියට නිවේදකයන් බදවා ගන්නවායි කියලා මේ දැක්කේ. ඇත්තටම ඒක චමිල තමයි දැක්කේ. එයා තමයි අයිදුම්පතත් ඉදිරිපත් කරේ. ඒතර එයයිමයි දෙන්නම දැම්ම. එයයිමයි දෙන්නම ඊට පස්සේ ඒකට තේරුණා මේ කැම්පස් යන කාලෙම. ඒ අතර කාලේ දවසක් තවත් සිද්ධියක් සිද්ධ වුණා. මේ මේ හර්ෂ බුලත්සිංහල ඇත්තටම මගේ කියන්නේ ලූෂ බුලත්සිංහලගේ පුතා මගේ මගේ බැච් එකේ මාත් එක්ක එකට කැම්පස් එකේ හිටියේ. මේ දවසක් මේ මේ කැම්පස් එකේ තිබ්බ මොකක් හරි ප්‍රසන්ටේෂන් වැඩසටහනකදී නිවේදකයෙක් විදිහට මම වැඩ කරේ. එතකොට වැඩ කරනකොට ඕකේ ඕකේ ආරාධිත අමුත් එක් විදිහට ලූෂන් බුලත්සිංහල මහත්මයා ආවා. එතකොට ඔහු රූපාණි සංස්ථාවේ වැඩසටහන අධ්‍යක්ෂකවරයා. ආවට පස්සේ ඊට පස්සේ මම ඕක ප්‍රසන්ටේෂන් කරලා ඊපස්සේ ඒක එහෙම වැඩ ඉවරුණා. ඉතින් වැඩි දෙයක් නෑ. ඊට පහුවෙනද හර්ෂ ඇවිල්ලා මට කිව්වන්න තාත්තා උඹට කතා කරනවා මේ ඇවිල්ලා හම්බෙන්න කියලා. මම කිව්වා මොකටද යකෝ තාත්තා මිට මම තාත්තාගේ යාළුවෙක්. ඉතින් මම දන්නේ නෑ ඔබට ඕනනම් ගිහලා හම්බෙන්න මට කිව්ව එකයි මම කිව්වේ කියලා හර්ෂ කිව්වා. ඊට පස්සේ ඉතින් මම කල්පනා කළා මොකටද මේ මිනිස්සු මට එන්නේ කියලා. මට එහෙම හැඳුනුම් කමකුත් නෑ. ඉතින් මම ඉතින් කොහොමරි ඊට පස්සේ දවස් දෙකකට පස්සේ ගිහිල්ලා හම්බ වුණා දුෂන් බුලත්සිංහ මහත්මයා. මේ මුකුත් ඇහුවේ නෑ මගෙන්. මේ රූපහානි වැඩ සටහනක් තියෙනව කරමුද කියලා ඇහුවා. දැන් මම නිකන් හොල්මන් වෙලා ගියේ. ඇත්තටම මොකද්ද මේ මෙහෙම මේ මේ කිසිම සූදානමක් නෑ. මම ජීවිතේට එහෙම දෙයක් කරලා නෑ. මේ මේ තොර ලක්කනටත් යන්න කලින් ඉතින් කිසිම ලෑස්තියක්වත් මේකක්වත් නෑ. මම කිව්වා ඉතින් මමද මම කරන්නද කියලා ඇහුවා. ඔව් ඔයා තමයි ප්‍රසන් කරන්න අලුත් සටහනක් තියෙනවා ගීහත කියලා එකක්. මම මේකට කවුරු හරි හොය හිටියේ වා හොඳයි කියලා හිතුණා බලන්න කොහොමද කියලා කිව්වා. ඇත්තටම මේක තමයි ඔය රස රිසිගී පරංගනත් කලින් ලංකාවේ කරපු පළවෙනි චාට් ෂෝ එක. චාට් ෂෝ එක ගී හතක් ශ්‍රාවකයන්ගේ බලන කට්ටියගේ ඡන්දෙ මත පෙළගස්සන එක දෙක තුන කියලා පෙළගස්සන චාට් ෂෝ එක. ඕක තමයි ඇත්තටම මගේ පළමු මේ එක හරි මහම්බෙන් සිද්ධ වුනේ. ඒකේ සම්පූර්ණ ගෞරවය අත් වෙන්න ඕනේ. ඇත්තටම ලූෂන් බුලත්සිංහල මහත්මයාට මම අදත් එක ගෞරවෙන් කියනවා. ඔහු නැත්තම් ඇත්තටම මෙතනට ප්‍රවිෂ්ඨ වෙන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඇත්තටම ඊට පස්සේ ඔය මේ රේඩියෝ වලට එන්නත් ඊට පස්සේ දැන් ලක්කඩේ කිසිම ප්‍රශ්නයක් නැතුව කිලින්ම පළවෙනි ඉන්ටර්වියු එකේ මාව ගන්නත් හේතුනේ. ඊට පස්සේ එතකොට මං හරි ඒ ඔය 90 ගණන් වල අග 2000ට කිට්ටු වෙන්න ඔය 2000 විතර වගේ ටිකක් ජනප්‍රිය චරිතයක් වෙලා හිටියා. මිනිස්සු මං ගැන දැනගෙන හිටියා. ඒකත් එක්ක තමයි ඊට පස්සේ ඔය ලක්කඩේ ඊට පස්සේ මට අවස්ථාව ලැබෙන්නේ. ඊට පස්සේ හැමදාම තියෙන එකක් තමයි ඕනම දෙයක් කරන් යනකොට මට ඇති වෙන තැනක් තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ මම ප්‍රෝග්‍රෑම් 75ක් එක දිගට කළා.
ඊට පස්සේ ඒ වැඩසටහනේ නිෂ්පාදිකාව හිටියේ විනීතා කරුණරත් මහත්මිය රූපවාහිනි මම කිව්වා කියලා කිව්වා විනීතාගේ දැම්මට මේක ඇති ඔවා වෙන කවුරුරි දාලා කරන්න කියලා. ඇත්තටම ඔගල පුදුමුණා ඉතින් එහෙම දැන් මේ අවස්ථාවක් නැති කරා මම කොහොම ඇති ඉතින් ඔවා කරලා ඉතින් ඔබ මදයි කියලා කීරවසින් එහෙම අයින් වුණා ඊට පස්සේ. මේ ඊට පස්සේ තමයි එක කරන කාලෙම තමයි ඊට පස්සේ ලක්කනට සම්බන්ධ වුණා. ලක්කන ඊට පස්සේ සහන නිවේදකයෙක් විදිහට හිටියා. ඊට පස්සේ චැනසල නම් කිව්වට කමක් නැද්ද? කමක් නැහැ. ඊට පස්සේ හිරු එකෙන් ආරාධනාවක් ආවා. ඉතින් එකෙක් ගෞරවයක් වෙන්න ඕන මේ අද ලංකාවේ නැති කුසුම් පීරිස් මෙතිනියගේ දුවට තමාලි පීරිස්ට. මොකද තමාලි ඒ ජනප්‍රිය චරිතයක් ඒ කාලේ හිටපු සිරසේ අහලා තියව. ඉතින් තමාලි මට ආරාධනා කරා මොහන් එන්න මේ අපි මේ වැඩේ එකතු වෙලා කරමු කියලා. ඒකද හිරු පටන් ගන්නකොටම ඒතර හිරු පටන් ගන්නකොටම හිටපු මූලික මුල්ම කාලේ කෙනෙක් මම. ඒතර තමාලි ප්‍රෝග්‍රෑම් මැනේජර් මම ප්‍රොමෝෂන් මැනේජර්. ඒතර තමාලි මේ පැත්ත බලද්දි මම අනිත් පැත්ත බැලුවේ. එතනින් අස්සනකොට මම මේ channel එක ලංකාවේ කොළඹ අංක එකේ channel එකට කරලා ආවා. ඊට පස්සේ එහෙන් ආරාධනාවක් ආවා සවනට. සවනෙන් ඊට පස්සේ ආරාධනාවක් ආවා ශ්‍රී FM එකට. ඊට පස්සේ ස්වර්ණ වාහිනිය සම්බන්ධන හුමුහුමුහුම ඊට පස්සේ අවසානයේදී අන්තිමට හුම ගිහිල්ලා ගිහිල්ලා සියත FM සියත TV එකේ අන්තිම ජනරල් මැනේජර් ඉඳලා හුම ඉන්නකොට මට ආවා දැන් ඉතින් මේක ඇති නේද කියලා. හැමදාම ඔය ඇති වෙන ප්‍රශ්නේ. ඇති වෙන තැනක් කියනවා. ඊට පස්සේ කල්පනා කරේ මෙතනින් ආයෙ ගෙනල්ලා කියලා තමයි පොඩි බ්‍රේක් එකක් ගත්තේ. තේ බ්‍රේක් එක තාම තියෙනවා ඉතින්. හොඳයි දිගටම ලියන්න කියලා හැබැයි මොහන් අයට අපි කියනවා. මොකද අපි මේ පොත් ඔහුගේ ලියවිල්ල රසවිඳින නිසා වෙන්ම කාලය කොයිතරම් වේගෙන් ගෙවිලා යනවද කියලා කියනවා නම් පැයකට ආසන්න කාලයක් අපි කතා කළා හොත් එක පුංචි කාලේ. ඊට පස්සේ ලොකු වෙනකම්ම දැන් ඔන්න කතා කරගෙන ආවා. පුංචි කාලේ ඉඳලා මේ වෙනකම්. පුංචි කාලේ කියන්නේ දැන් ඒ ලෙවල් වලදී බයෝ තෝරගන්නේ මොහන් අය හීනයක් තිබ්බද වෛද්‍යවරයෙක් වෙන්න ඕන කියලා ඔබේ. අපෝනේ අර රිසල්ට්ස් හොඳ හින්දාද බයෝ කලේ? ඇත්තටම රිසල්ට්ස් හොඳ නිසා සහ ඉතින් ඔක්කොම කට්ටිය එහෙමනේ රිසල්ට්ස් ඔක්කොම කට්ටිය ට්‍රෙන්ඩ් එකේ කනේ හොඳ රිසල්ට්ස් තියෙන කට්ටිය තෝරගන්නේ බයෝන් බයෝමැත්ස්. ඉතින් ඒ නිසා කිසිම හැඟීමක් නැතුව තෝරගත්තේ. ඉතින් මම ඇත්තටම අද එහෙම කරන කට්ටියට මම ඇත්තටම කියන්නේ කවදාවත් ට්‍රෙන්ඩ් එකටවත් කවුරු කරන පළියටවත් තෝරන්න එපා. ඇත්තටම තමුගේ කැමැති දේ තෝරගන්න. ඒ කියන්නේ කැමති දේ තෝරගත්තොත් ඇත්තටම දැන් අදත් තියෙන මාතේ මොකද්ද? ආර්ට්ස් කරලා මොන මගුලක් කරන්නද, කොහේ ගුණා කරන්නද, කොහි රස්සාවක් හොයාගන්න දනම නම් කියලා නැහැ. තමුන්ගේ ඇත්තටම මොකක් හරි හැම කෙනෙක් තුළම සැඟවිච්ච දක්ෂතාවයක් තියෙනවා. වැඩේ තියෙන්නේ ඒක අපිට එළියට ගන්න chance එකක් නැති වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අවුරුදු 30 40 50 වෙච්ච මිනිස්සෙකුත් වෙන්න පුළුවන්. තවම යාගේ ඒ සැබෑ දක්ෂතාවය මොකද්ද කියලා එළියට ආපු නැති අවස්ථාවක් තියෙන පුළුවන්. කියන්නේ තවම එයාතුලේක හැංගිලා ඉන්න පුළුවන්. ඒකට අවුරුදු 40 50 දුනත් ප්‍රශ්නයක් නැහැ. එයාගේ දක්ෂතාවය කොතන හැදී මතු කරන්නේ එයාම එයාගේ ඇතුළට එබිලා බලන්න. එතකොට ඒක හරියට අඳුනගත්තොත් එහෙම ඔය මොන ඩිග්‍රීවත් වැඩක් නැහැ. ඩිග්‍රී තියෙන්න ඕන දැනුම අවශ්‍යයි. නැගෙන කැම්පස් ගිහිලා දබල දැනුම විතරක් නෙමෙයි අපිට සමාජයෙන් සහ ඒ කියන්නේ පොත්පත් කියවලා ඉන්ටර්නෙට් එක යූස් කරලා ඉන්ටර්නෙට් එකේ කුණු හරප බලන එක විතරක් නෙමෙයි මම කියන්නේ තව කොච්චර දේවල් තියෙනවා ඉන්ටර්නෙට් එකේ ලබන්න. එතකොට ඒ ඉන්ටර්නෙට් එකෙන් දේවල් පාවිච්චි කරලා අවබෝධ ලබන්න පුළුවන් දැනුම ලබන්න පුළුවන්. ඉතින් මම කියන්නේ හැම කෙනෙක් තුළම ඔහුට ආවේනික අනන්‍ය දක්ෂතාවයක් තියෙනවා. වැඩේ තියෙන එක හඳුන ගන්න. සමහරක් වෙලාවට අපි මරණතරුම හඳුන ගන්න නැති මිනිස්සුත් ඉන්නවා. මරණතරුම ඒක ඔහේ දිය වෙලා යන කට්ටියක් තියෙනවා. එතකොට මම කියන්නේ අර චේන්ජස් ගන්න ඕනේ ඒකයි. දැන් මම හරිම අකමැති දෙයක් තමයි සමහරු ඉන්නවනේ මේ මේක අපහාසයක් වට සලකන්න නම් එපා. සමහරු ඉන්නවනේ කරන රස්සාවම දිගටම මරණ කම්ම කරලා යන කට්ටිය. කියන්නේ අවුරුදු 55 60 වෙනකම්ම එකම රස්සාව කරලා. මොකද රජේසේක ඉන්නවා කරන්නේ මොකද්ද ඕක උදේ ඇඳුම් ඇඳගෙන ගිහිල්ලා ඕකෙම මෙයා වෙලා ඉඳලා රස්සාව කරලා අන්තිමට ගිහිල්ලා එතන මොකක් හරි චීෆ් ක්ලාක් හරි මොකක් හරි මේ හොන් පුටුවක ඉඳලා ඊට පස්සේ මෙයා කියලා දැන් මම මේ ජනරල් මැනේජර් ඉඳලා මම යටතේ මේ 150ක් 160ක් විතර පිරිසක් හිටියා යටතේ. ඉතින් එතකොට ඒක හරි ආඩම්බර කරුණක් නේ. මම 160ක් විතර පිරිසක් පාලනය කරනවා. ඉතින් මගේ යටතේ වැඩ කරනවා. මගේ කමාන්ඩ් එකට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. ඉතින් මට උන තව ඉඳගෙන මම ඒක භුක්ති විඳින්න තිබ්බා. ඒ ගෞරවය, බම්බුමානය, ඒ ආඩම්බරය මට භුක්ති විඳින්න තිබ්බා. ඉතින් මම කල්පනා කළා මොකටද ඉතින් මගේ දෙයක් කරගන්න එක හොඳයි නේද කියලා. දැන් මම කාටවත් යටත් නැහැනේ. මම මගේ දේ කරන්නේ. මට අවශ්‍ය දේ මම කරන්නේ. කවුරුවත් මට මෙයා කරන්න එන්නේ නැහැ. මේක කරන්න එපා, මේක ලියන්න එපා කියලා කිව්වත් අහන්නෙත් නැහැ මම. ඉතින් අර තමුන්ගේ අර හැඟවිච්ච දේ අල්ලගන්න පුළුවන් නම් කොතනකදී හරි ඒක කොහොම හරි අල්ලගන්න කියලා මම කියන්නේ. ඒ නිසා ඒ ලෙවල් වලදී
ආර්ට්ස් කරනකොට හරි වෙන සබ්ජෙක්ට් එකක් තමුන්ට දමන දැනන දේ කරනකොට මේකෙන් මට ඉස්සරහට යන්න පුළුවන් වෙයිද chance එකක් ගන්න පුළුවන් වෙයිද කියලා හිතන්නේ නැතුව ඒ රිස්ක් එක අරගෙන කරන්න තමුන් එතනට තමුන් අවංකව වැඩ ඕන දෙයක් කරනවා නම් අවංක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් හොඳයි මං හිතන්නේ මොහොන් අයියාගේ කතාවෙන් අපිට පාඩමක් ගන්න පුළුවන් නේ ජීවිතේ අපි යම් කිසි දෙයකට කැමති නම් අනිත් අයගේ මතයට ගරු කරලා බලන්න හැබැයි ඊට වඩා වටින්නේ ඔබට ඒක කරන්න පුළුවන් කියන විශ්වාසය අන්න ඒ විශ්වාසයෙන් යුතුව ඔබේ ගමන යන්න මා බාල කාලේ වැඩසටහනේ අපිත් එක්ක අද දවසේදී ඉතින් පුරා පැයක් බොහොම ආදරෙන් පුංචි කාලේ රසවත් කතා එක්ක දුක හිතෙන කතා එක්ක අපි කතා බහ කළා මොහන් රාජ් මඩවල මොහන් අය ඉතින් ගොඩක් කාර්යබහුල වෙලාවක අපිත් එක්ක සම්බන්ධ වුණාට ගොඩක් ස්තුතියි නැතිෆිම් කාර්ය මණ්ඩලය වෙනුවෙන් මම ඔයාට සුබ පැතුම් එකතු කරනවා ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න අලුත් පොත ඉක්මනින්ම අපිට ආයෙත් බලන්න අවස්ථාව ලබා දෙන්න තව අලුත් පොතක් ඉක්මනට නිකුත් කරන්න කියලා. බලමු බලමු මේවට නම් හැදිලි උත්තර දෙන්න බෑ. ඔය කිව්වට අලුත් පොතක් ලියයි. හරි බොහොම ස්තුතියි නැවත වතාවක්. හොඳයි එහෙමනම් අපිට අවසර දෙන්න ලබන සතියේදී අපි ආයෙත් මුණ ගැහෙමු මේ වගේම සුන්දර බාල කාලයක් එක්ක. ඔගොල්ලෝ හැම දිනාටම සෝදායි උදෑසනක්. මම දුල්මිනි මහේෂි. මා බාල කාලේ